භාවනාවක් වඩනු කැමැති අයි විසින්. ගුරුවරේ කියනි කල්්‍යාන මිත්‍රෙක් සොයාගන්න කෙසේදකේ. එක තාම අවස්සිදයක්. මේ භභාවනාව කියන්න ඇත්තවසයෙන්ම බොහෝසයින් දෙවල්ලවට බඹලොවට නිවනට යන මාර්ගයක්. ඒ මාර්ගයේ ගමන් කරන්න කල්්‍යාන මිත්‍ර උපදේශ ඕනෙමයි. කෘතහස්ත ගුරුවරේ ඕනෙමයි. ඒ මාර්ගගේ ගමං කළ කෙනෙක් තමයි විසේසින් අවස්හිවෙෙන. විශේෂයෙන්ම ඒ සඳහා ප්‍රධහානම කල්්‍යාන මිත්‍රත්වේඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි. ඇවරෙන්න්නේ ඊළඟට අග්‍රශ්‍රාවක දෙනම වහන්සේ. මහාශ්‍රාවකයන් වහන්සේලා සූ නමක්. ඊළඟටිතිින් ප්‍රගෘති රහතන් වහන්සේලා. ඒත් නැත්තං අනාගාමින් වහන්සේ නමක්, නැත්තං සකදාගාමින් වහන්සේ නමක් නැත්තං සෝවාන්න ආරයියන් වහන්සේ නමක්. එස්සෙත් නැත්තන් ත්‍රපිටක ධාරී උත්තමි. පිටක දෙකක් දැරු උත්තමි, එක ත්‍රිපිටිකෙන් එකක් හරි දරාගත්ත සිටි උත්තම, සමත භාවනා විපස්සනා භාවනා ප්‍රගුණ කළ උත්තමි ක්ෂාගන්නට ඕන. ඒ සඳහා විශුදධමාරගේ උපදේශයක් දක්වනවා අබුද්ධ වචනයක් අනුව. පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කම ගම්භීරංච කතන් කත්වා නෝචට්ඨානේ නියෝජයේ කියේනමින්න මේ ගුණාංග හතකින් යුක්තය කල්්‍යාන මිත්‍රය කඳුන්නනවා. පියෝකිල සඳහන් කරන්න සීලාදිී ගුණේ නිසා බොහෝම ප්‍රීමනාාපයි. එවැනි උතුමන් දකින්න වඳින්න්න කතා කරන්න බොහම ප්‍රියයිමනනාපයි සීලවන්තේ ම මේඒක ගුණයක්. එවගේම ගරු වනාවාසල බොහම ගරු කටයුත්තේ මොකද අර. සිත්ත සන්තාාන තුළ උසස් ගුණ වඩා වර්ධනය කරගෙන බොහොම ගාම්බීරත්වයක් තියෙනවා. ගරු කටයුතු බවක් තියෙනවා. භහාවනීයෝ කියන්නේෙත් එගේ බොහොම ගරු කළයුතු බවයි. එවාගේම ශිශ්්‍යියන්ට ශිශ්්‍යියන්ගේ අනුගාමිකයන්ට යංකිසි වරදක් තියෙනවන්නම් ඒක හරියේද පැහැදිලි කරල දෙන්න සමර්තයි. එවාගේම සුදුස තැනට අනුව වහන්සේලා උපදෙස් දෙන්නවා. තවටවාගේම ගැඹුරුක දහම් කරනු කෙයාදෙන්ට සමර්තායි. ඒකම සමාර්ශිෂ්‍යන්ගේ අඩුපාලුකංගැන්න හරි දෝසාරෝපන ගැන්න හරි. එවාගේම යන්යං දුරුවලකම් ගැන කිපෙන්නේ නෑ කිපෙන් ඇති බොහොම ඉවසිලිමත් ගුරුවරයෙක්වෙන්නට ඕන. ඒකම නිවනටම යොමු කරනේ එක යන්නේ දහමටම යොමු කරන ගුරුවරේක්වෙන්ට ඕන් නිකම් බාහිට වැඩට යොමු කරන්න නැතුවද. දහමට කියෑන්නේ සමතීපස්සනා භහාවරනාට යොමු කරන. නිවම් මඟ කියා දෙන කල්්‍යයාන මිත්‍රයෙකු වෙන්නට ඕනෑ. මෙන්න මේ ගුණාංගයන්ගෙන් ජුක්තනං ඒ තමයි උපදෙස් ගණ්ඩ සුදුසු කල්්‍යාන මිත්‍රයන් වහන්සේ. එවැන්නෙකු ගැන සොයා බලා උන්හාසේත පැමෙන බොහෝම ගෞරෝයෙන්. වැඳ නමස්කාරයෙන් තමන්ගේ ජීවිතේම පූජා කරන්නට ඕනෙ. ස්වාමීනිමන්ගේ ජීවිතයෝ බොහන්සේට පූජාවේවා බහන්සේ සතු කෙනෙක් වසෙන් මට ආවා දනුශාසනා ලැබේවා කියලා තමන්ගේ සන්තානය කියන නිහෙතමානීකම පවරන්නට ඕනෙ. මේ නිහතමානීකම මොනතරං අවශ්‍යද කියේනවානම් පෝටිල ස්වාමින් වහන්සේ ගුරුවරේක් ප්‍රාගනගයා භවන්න වඩන්ඩ පෝටිල ස්වාමින් වහන්සේ ත්‍රීපිතක ධාරී උත්තමයෙක් දහස්කනන් ගහි පැවැදි ශිෂ්‍යියන්ඩ ධර්මිය උගන්න අපපු ගුරුවරේකි. බුදුරජාන්වාසගේ එක වචනයකෙන් ධෛරයමත්වෙලා ආරන්න සේනාසනයකට වැඩිය රහතන් වහන්සේලා තිිෂ්ණමකින්න තැනකට. එයින් විෂි නමනමක්ම උන්වහසේට ආවාධනු ශාසන කරන්න භාරගත් කෙන. මොකද මේ පෝටිල ස්වාමින්න්වවාස බහොම මා නාදිකයි කියලා හිතාගෙන. අන්තමතියට හත්ඇැවරිදි රහත් සාමනීරයන් වහන්සේ නමයි. තෙන්ඩත්ගිහින් මේේ පෝටිල ස්වාමින්න් වහන්සේ. උත්කටකෙන් වාඩිවෙලා වැැඳගන්න කියයා හිටය සත්පුරු සේමට පහිට වෙන්න මට පදේ සද දෙෙන්න්න මේ භාවනා මාර්ග ගැන. එවෙලාවේ මේ රහන් හත්තවරදි රහකන් වහන්සිේෙන්වා ස්වාමීනම් අං වාාසගේ මුණුපුරෙක්වාගේ තින් මාවැනිි කෙනවගේ වචනයට බහන්සේ අවනතවෙයිද. නෑ සත්පුරු සේමට කියන ඕනම දෙයක් මං කරන්නම්. මං බොහෝම්කා ගෞරුවයංයෙ මගේ ආරාධනය කරන්න කියේද. ඒලාවේදකි ඔහන්නන ඔය පොකුණට බහින්ඩ. එතන තිබුණ වතුර පිරිච්ච පොකුණා. අනේ මේ ස්වාමීින්වාහසේ සිවරුත් තෙමාගන පොකුණට බැස්සා. හිට පසිකු හා ගොඩන්ඩ. ඒවලාවෙක් ගොඩ ඇවෙල් අයිමත් උත්කුටුකෙන් වාඩිවෙලා වැැඳගනේ සාමනේරණම ඉදිරියේ වැඳගන තමයි කමටහන් ලබාගත්තේ. හැබැයි එකකමට අනේ භාවනාවෙන් ඒ ස්වාමීන් වහන්සේ එකමාසනේදේ සෞක ලෙස්න සා මහා රහත්භාවියට පත්වුණා. ඒ තමයි කල්්‍යයාානමිත්තර ඇසුරේතියන වටිනාකම. ඒ ස්වාමින් වහන්සේ ත්‍රීපියටක ධාරිී වුණට තනයෙන් භාවනා කරන්න ගන තනියන් භාවනා කරන්න ගියානන් සමාරයට අත්තරදි සිදුවවෙන්න පුළුවන්. අද බොහෝ දෙෙන තනිතනීන් භාවනා කර, බොහෝ අපහසුතාවන්න පත්වූත් අවස්ථාද කළතින්. එ නිසාම වියේ ගුඩුවරයෙක් සපයා ගැනීම අපට අධ්‍යා වස්්‍යයි කියයනක සෑම දෙනාාව පිළගතියුතුයි තරවන්සරණයි.